තරගාවලියක් මං හිතන්නේ ධනතීරු හොඳවීමෙන් හෝ නරකවීමෙන් තරගාවලියක් තරගාවලික සාර්ථකත්වය තීරණය කරන්න පුළුවන් කියලා. ධනතීරු ලකුණු ලබා ගන්න එච්චරම උචිත නැති ධනතීරු තමයි ගොඩක් වෙලාට හම්බුනේ. ප්‍රේක්ෂකයෝ මොන දෙයකද ආසකීරිකතුම තමයි ඒක ඩිසයිඩ් වෙන්නේ. මොකද සමහර ප්‍රේක්ෂකයෝ කඩුල් ලබා ගන්න ක්‍රීඩකයන්ට ආස වෙන්න පුළුවන්. ඉතින් මෙමය තනතිරු ලකුණු ලබා ගන්න එච්චරම උචිත නැති තනතිරු තමයි ගොඩක් වෙලාට හම්බුනේ විශේෂයෙන් මේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනේ. නමුත් ඒක තමයි අපේ මුෂ්ටා කමෙන්ට් කිව්වා වගේ ඒකත් චැලෙන්ජ් එකක්. ඉතින් හැම ක්‍රීඩකයෙක් මේ චැලෙන්ජ් එක බාරගත යුතුයි. පුහුණුකරුවෙක් විදිහට අපිත් ඒ චැලෙන්ජ් එක බාරගත යුතුයි. කොහොමද මේ තරගාවලියක මේ වගේ තනතිරු හම්බ වෙනකොට තරගාවලියක් ජයග්‍රහණය කරන්නේ, නැත්නම් තරගයක් ජයග්‍රහණය කරන්නේ කොහොමද කියන එක. අපි සැලසුම් කළ යුතුයි. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාවේ අපිට අවශ්‍ය තනතිරු, නැත්නම් පිතිකරුවෙකුට අවශ්‍ය තනතිරු, නැත්නම් පන්දෙවන්නෙකුට අවශ්‍ය තනතිරු හම්බෙන අවස්ථාවන් ගොඩක් අඩුයි. ඉතින් මේ අපිට හම්බෙන අවස්ථාවේ හම්බෙන තනතිරුව කොහොමද තමන්ගේ වාසියට, නැත්නම් තමන්ගේ කණ්ඩායමට අවශ්‍ය විදිහට උපයෝගී කරගන්න කියන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් තරගාවලියක් මං හිතන්නේ තනතිරු හොඳවීමෙන් හෝ නරකවීමෙන් තරගාවලික සාර්ථකත්වය තීරණය කරන්න පුළුවන් කියලා. තරගාවලිය ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ මත තමයි ඒක රැඳෙන්නේ. තරගාවලියේ ඒ හම්බෙන චැලෙන්ජස් කොහොමද ෆේස් කරන්නේ, ඒ චැලෙන්ජස් හොඳට ෆේස් කරන්න පුළුවන්ද බැරිද, ඒ මත තමයි තරගාවලියක ගුණාත්මක භාවය සහ තරගාවලියක සාර්ථකත්වය රැඳෙන්නේ. Make your mark.